එක බෙදාහරිනවා. මේක ලොකු දෙයක් නෙමෙයි. ඔබ බෙදාහරින එක ඔබ බලකරන එක. අපි බලාපොරොත්තු වෙන්නේ පිටකොන්ද දින නායකයා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ නායකයෝ රටේ නායකයෝ පිටකොන්ද ඇතුව කටයුතු කරයි කියලා මේ කාරණාවෙන්. අපිට මේ මෙතන මේ පොළවේ මැරිච්ච මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ට කරන්න නැතුව මුළු පාත් කරන්න සූදානම් නැහැ. රජයේ ක්‍රියාදාමයක් ගත්තේ නැත්නම් අපි වෙන ක්‍රියාදාම වලට යන්න සූදානම්. ඔබත් සමග. ඒ වගේම අපි ජාත්‍යන්තර අපේ කතෝලික සභාවේ ජාත්‍යන්තර සංවිධාන තියෙනවා. ඒ සංවිධාන හරහා අපේ අයිතිවාසිකම් වෙනුවෙන් දිනී හිටින්න කතා කරන්න අපි ඉදිරිපත් වෙනවා. එන මේ කොමිෂන් සභාවට තියෙනවා දඬුවම් කිරීමේ බලතල. ඒක තමයි කියන්නේ. ඉතින් ඒ දඬුවම් කිරීමේ බලතල පාවිච්චි කරලා කොමිෂන් සභාවේ වැඩ කටයුත්ත දැන් යෝජනා කරා නම් නීතිපති දැන් ඒ කටයුතු කරනවා. එතන රෙකමෙන්ඩ් කරලා තියෙන දේවල් රෙකමෙන්ඩ් කරලා තියෙන්නේ ජනාධිපතිතුමාට නෙමෙයි. ඒක රෙකමෙන්ඩ් කරලා තියෙන්නේ නීතිපතිතුමාට. නීතිපතිතුමා ඒ කටයුතු කරනවා. නීතිපතිතුමා ජනාධිපතිතුමාගෙන් අහන්න ඕනේ නෑ ඕක. උගත් මිනිස්කාරය. උගත් මිනිස්සු පස් දෙනෙක්ගෙන් සැදුම්ලත් කොමිෂන් සභාව දුන්න විනිශ්චය සහ දුන්න රෙකමෙදාරුව ඒක දුන්නේ ආණ්ඩුවට ඒ කරුණු ඉෂ්ට කරන්න විතරයි. ඒ වගේම නීතිපතිතුමාට ඒ කරුණු ඉෂ්ට කරන්න විතරයි ඒ කොමිෂන් සභාවෙන් යෝජනා කරේ. ඒ මිසක් ඕ ලෙවල් පාස් වෙච්ච නැති මිනිසුන්ට මේක තීරණය කරන්න දෙන්න පුළුවන්නේ නැහැ.